नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स। හොඳයි සද්ධාන්ත පින්වත්නි, අද මේ මානසික මත්ත්වයේ පිළිබඳව විස්තරයක් කරන කියවෙන මාතෘකාවකුයි මේ අපි පාවිච්චි කරන්නේ. හරි, ඒක විශේෂයෙන්ම බුද්ධයන් වහන්සේගේ බුද්ධත්වය ලබලා සත්සති ගෙවලා ඒ සත්සති ගෙවිච්ච පසු දවස වෙච්ච සිද්ධියක සම්බන්ධතාවයක් තමයි දැන් මේ කතාවට මේ ගොනු වෙන්නේ. ඒ බුද්ධත්වයේ ලැබුවට පස්සේ සත්සති උන්වහන්සේ ගෙවුවා පරීක්ෂණ සමයක් වශයෙන්. ඒ පරීක්ෂණ සමය කිව්වේ තමන් වහන්සේ විසින් අයත් කරගත්ත මානසික තත්ත්වය, අලුත් වර්ගය මානසික තත්ත්වය. එතකොට අලුත් වර්ගය කිව්වහම ඊට කලින් එවැනි චිත්ත ස්වરૂපයක් ඇසුරු කරලා තිබුණේ නැහැ කවුරුත්. පළවෙනිම උන්වහන්සේ තමයි ওই චිත්ත ස්වરૂපේ හදාගත්තේ. ඒක හැදුණා තමන් වහන්සේට උවමනා කරන තත්ත්වයේ ඇතුළත් බව හොඳින් වැටහුණා බෝධි මූලයේදී. ඊට පස්සේ මේක ඒ ආකාරයෙන්ම පවතින සිතක්ද වෙනස් වෙන හේතු තියෙනවා කියලා බැලීම තමයි උන්වහන්සේ අර සත්සතියේදී කළේ. වාඩි වෙලා සිටගෙන ඇවිදිමි, ශයනය කරමි, වැස්සට තෙමිමි, ඒවා උචිත්ත නිරුද්ධ කරමි, සති හතේ ඔය විදිහේ වැඩ ටිකකුයි කළේ. තොර ඊට පස්සේ උන්වහන්සේ ධර්ම දේශනා කිරීම සඳහා ඒ ධර්මයෙන් හාහපුර කියලා ආරම්භ දේශනාවෙන් ඒ නියම ප්‍රයෝජනය ගන්න පුළුවන් ජීවනයේ උත්සන්න භාවයට පත්වෙලා හිටපු හිටින අය ගැන සොයනකොට ඔය පස්වග මහණුන් තමයි දැකවදාලේ. ඒ ඉසිපත්නෙට යන වඩින අවස්ථාවේ ධර්ම දේශනා කිරීමට මගදී හම්බුණා උපක කියලා මිනිසෙක්. එතකොට ආජීවකේ ගුවන් ආගමික පූජකවරෙක් එක්තරා ප්‍රමාණයක්. මේ පුජ්‍යයා බුදුහාමුදුරන් දැක්ක වෙලාවේ එයාගේ චිත්ත විකෘතියක් ඇති වුණා, අමුත්තක් ඇති වුණා. අමුත්ත කිව්වහම අර තමන්ට ඒ හමුරු මේ ජීවිතේ මහා ලොකු ආකර්ෂණික ස්වරූපයක් ඒ තැනැත්තාට දැනෙන්න පටන් ගත්තා. ඒක අර බුදුපියාණන් වහන්සේගේ ජීවිතය තුළින් නිරතුරුව විකාශනය වෙන සුද්ධ චිත්ත වේගයක ආස්වාදය අර පුජ්‍යලයා ලැබි. එතකොට ඒක හැම දෙනාටම උන්වහන්සේට හමු වෙන, හැම දෙනාටම සිද්ධ වෙන දෙයක්. එතන මේ පුජ්‍යලයාට මේක මහා පුදුමට පත් වෙන දෙයක් බවට පත් වුණා. එතන බලාගෙන ඉන්නවා. බලාගෙන කිට්ටු වුණාට පස්සේ විස්තරයක් කියන්න පටන් ගත්තා. විස්තරයක් මොකද්ද? ඔබ වහන්සේ මොන විදිහේ ධර්මයක්ද ආශ්‍රය කරන්නේ? ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? ඔබ වහන්සේ හික්මන්නේ මොන ආකාරයකද? ඔබ වහන්සේගේ හික්මීම් මොන ආකාරයෙන්ද පවත්න්නේ? මේ විදිහේ දකුණු කළු වාසනාවන්ත ස්වરૂපයක් මතුවීමට ඔබ වහන්සේ ගත්ත පියවර මොකද්ද? මොන ක්‍රමයක් අනුගමනය කළේ? ඔය ඔක්කොම ප්‍රශ්න ඉදිරිපත් කරමින් ගුරුවරයා ගැන වැඩියෙන්ම ප්‍රශ්න දරිගල් ඉදිරිපත් කළේ. එතකොට මේක සාමාන්‍යයෙන් මේ කතජන කාතුල පවතින විමසිලි ක්‍රමයේ එක්තරා අංශ කොටස් කීපයක් ඔය අපි දැන් සඳහන් කළේ. ඒක ඒ ඔක්කොම
අර ඒ තමාට හමු වස්තුවේ තීන අයිතිවාසිකම් තමාගේ ජීවිතයටත් ඇඳා ගැනීමට දන් ගන්නා වූ උත්සාහයක ආරම්භයයි ඒ උත්සාහයක ආරම්භය කිව්වහම එවලෙම අපේ ප්‍රත්‍යක්ෂ ස්වરૂපයේ තියෙන බලපෑමක් තමයි මොකක් හෝ තමන්ට අලුත් දෙයක් දුටු විට පරණේව කවදා හෝ ඒ පරණේව ඔහුට කවදා හෝ අලුත් ඒවා වෙලා තිබුණා නමුත් අලුතෙන් අලුතෙන් දකින කුමක් හෝ ඔහුගේ ජීවිතයට ප්‍රයෝජන ගැනීම සඳහා එය उपकार संबंध कर गंड पुलवंदील बलीम कृतज्ञन आगे एक तरह को वेदात्मा अयेम करा अभी महा अड़पाड़ जीवत्न पीछा ये परम देवल बहु पाविकर शत्रुदायक प्रयोजन मनीषा अरे अड़पाड़ी पेलमी सहायक होल तत्वेक कृतज्ञन आई मुकद අර අපි නිතරම සිහිපත් කරන නොසැනසෙල්ල අපි හැම වෙලෙම යම්කිසි පිළීමකින් යුක්තව ජීවත් වෙනවා අපි දන්නේ මොන මොන පැත්තෙන්ද පිළීම එන්නේ කියන ඒකාන්ත කුරුමානම අප අපේ දැනීමේ දැනීමට අහු වෙලා නැහැ ඒ ගැන කිසි දන්නේ නැහැ පිළීම ගැන විතරක් අපි දන්නවා ඒක නිසා ඒ පිළීමෙන් නිදහසීමට නියම මාර්ගයේ හමු වෙන තුරු අපි බාහිර උපකාර හොයන. ඒ බාහිර උපකාර සෙවීමේ දී ඉදිරිපත් වෙන ප්‍රධාන කරුණු කීපයක් තමයි අර උපකා ජීවක අර බුදු පියාණන් වහන්සේගිමුත් ඇහැව්වේ. ඒකට අර ගුරුවරයා කවුද කියලා ඇහැව්වේ විශේෂයෙන්ම මෙයක් ඒ ගුරුවරයා පසපස ගිහිල්ලා මේ තීන අයිතිවාසිකම ලබලා සනසෙන්ද උදව් කර ගන්නයි ඒ ගුරුවරයාගෙන විපරම් කළේ. එතකොට ඒ උපකගේ ජීවිත රටාව අපි ජීවිතවලට ආරෝපණය කළ ගන්නකොට අපි හැම වෙලෙම කරන දෙයක් ඕක. අපි හැම වෙලෙම අපට පැහැදිලිව නොදැනුණ අපි හැම වෙලෙම කරන දෙයක්. ඒ හැබැයි අලුත් දෙයක් එක්ක හැම වෙලෙම අපට අයිති කර ගන්න අපි බලාපොරොත්තු වෙනවා. අනුකම්පාව ගැනුනන් සේගේ මහා කරුණාව එල්ලෙමින් මොහුට යමක් හිතා ගැනීමට ඒ ප්‍රශ්නෙට බුදුහාමුදුරු පිළිතුරු දෙන්න පටන් ගත්තා. ඒක තමන් වහන්සේ හැඳින්වීමක් නෙමෙයි මෙතන මාත්‍රිකාවේ බලවත් උනේ. ඒ පුජ්‍යලයා බොහොම අසරණව යන කෙනෙක්. ඒක නිසා එයාට සරණ වීමට ඉඩක් පාදා ගැනීමට ඔහුගේ සිටිවිලි කලම්බන අදහසක් උන්වහන්සේගේ පිළිතුරේ පිළිතුරින් ඉදිරිපත් කළා. ඒ පිළිතුරේ තමයි මේ වැදගත් කොටස් අපේ ජීවිත පිළිබඳව විවෘත්‍යක් කරන්නේ. එතකොට සබ්බ බිදු හාමස්මින් සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ සබ්බමින් බෝ තණ්හක්කයෝ විමුක්තෝ සයං අභිඥාය කමුති සේයන්ති කියලයි මේ පාලි පාඨ පාලිවලින් පාලි භාෂාවෙන් අදහස් ටික ඉදිරිපත් කළේ. එතකොට ඒ ඔක්කොම ගොනු කොල්ල ගන්නකොට අර ඒකට කන්දේගෙන හිටපු ඒ පුජ්‍යලයා උපකා ජීවක සිටිවිලි ගොඩක් අස්සට නැත්තම් ප්‍රශ්න රාශියක් ඇතුළට ඔහු නොදැනුවත්වම රිංගනවා. නමුත් ोजन गुसु तत्व
ඒ අන්නේ කාරණේ දෙසට අපි ඒකත් ටිකක් අවශ්‍යම කොට අපිට පේනවා දැන් මේ කීප දෙනෙකුත් කතා කළා ඔය ගැන අර කොයිතරම් මේ අයට කිව්වත් මේ නියම ප්‍රයෝජනෙ ගන්න පුළුවන් මේවට සම්බන්ධයෙන් දෙ කියලා ඒ අය නොයන බවක් කිව්වා ඒ හේතුව මොකද්ද ඒ හැම වස්තුවකම හැම දෙයකම ඒ ඒ ස්වરૂපයන් ඒ ක්‍රියාකාරී ශක්තියින් මතු කරන සමයක් තියෙනවා ඒ සමයින් ඉස්සෙල්ල කවදාකවත් ඒක කරන්න ඒ ප්‍රයෝජනෙ නියම ප්‍රයෝජනෙ ගන්න බෑ ඒක අවිඥානික සවිඥානික කොයි වස්තුවේ තියෙනවා දැන් ගහක ගෙඩිපට හටගත්තට ඒක ප්‍රයෝජනෙට ගන්න සුදුසු වෙන්නේ තරහ කලකදී ඒක පැහුණා ඉදුණා කියන මට්ටමට එන්න ඕන නැත්තම් මේවා හවල් ගෙඩි ජාති බොහොම රසයි කියලා ගැට කාලේ කෑවට අමු වෙන් කියනකොට කෑවට ඒ රසෙ ඉන්නේ නැහැ අනේ ඒකින් පේනවා හැබැයි එකටම එක්තරා සමයක් තියෙනවා ඒක ක්‍රින්ද එතකන් අරයා ඒකට සුදුස්සාව වීමට ඉඩ දීලා එයා ඉවසලා ඉන්න ඕන මේ उपक आजीव कदतेमेंट प्रश्न मुखद प्रश्न अरे यागे तेहट्टु गति यागे मानसिक मानसिक नुसंसुं खम याट कोई आकारें कोई आकारें विशदा गंद पुलुवंद कीने एकतमै ओय होयमिं ओय यन यागे इल्ला ये गमन अटेनो महा करदरे के एचिं ए विस्तरे स्वरूप बुद्ध जीवित मिन्न मे कर्म निराने सियाल अभिभाव गया है सियाल मन एक में हुआ है सियाल एक में हुआ है कि वह हमें कहने ना ये वाले मैं तो आएगी नहीं कहीं मैं सियाल ना किये ना कुत्ते मैं बाहर का कहने नहीं सियाल लकी लकी हुई जीवित आगे पर्वतमत जीवित आगे पर्वतम विविधते टा हरवी मत किये ना मैं देखकर जीवत्यन सत्यातुल තුල හැම වෙලේම වැඩ කරන කොටස් දෙක ජීවිතේ පවත්වනවා ජීවිතේ විවිධ ආකාරවලට පත් කරනවා මේ දෙක හැම ජීවිතයකම හැම මොහොතකම තියෙන සිද්ධියක් තොට මේ බුදුහාමුදුරුවෝ සියල්ලම නැවතේ කිව්ව මොකද්ද ජීවිතේ පවත්වන ශක්තියක් ඒ පැවැත්ම තුලින් নানা ආකාරවල स्वरूप निरूपण मतुकर्ण स्वरूप मोक सीमा अपट प्रयोजन अवश्य को प्रधान कारण वसे जीवित पवत्न मुखंद अभी कौर पीड़ा නමුත් සිරුර බාහිර කොපුවක් සිතේ තමයි මේ සියලු අයිතිවාසිකම් බලපාන්නේ මේ සියල්ල මං නැවත්වාය කියලා හිතන් උන්වහන්සේ කිව්වෙ ප්‍රකාශ කළේ මොකද්ද උන්වහන්සේගේ ජීවිතේ සංසාරේ එන ගමන ගමන් කරවීම යම් ශක්තියක් විසින් ඒ ගමන ඒ ආකාරයෙන් සිද්ධ කළාද ඒ ගමන එන ගමනේදී एक आदि शक्ति अडवी मनीषा यम विंदन स्वरूप अभ्युदे मैं तो मेक शरीर नवि सिद्ध्या तो ये शीत तमय ससरे गमकराने शरीर क्या शीत क्रियावट क्रिया आरंभ करता नवचित एक पैवत्म तो मना करना सहाय लबा गरीब तब शिरु रख लेंगे तो मे सीते पैवत्म रंधवन प्रधान कारण कद अभी यम तरीम कपा करना काम की काम प्रधान क्रियाकारी तुम तमय
තණ්හා රති රාග කියන මේ තුන තණ්හා රති රාග කියන මේ තුනේ තමයි පැවැත්ම රඳවන මූලික ශක්තිය නිෂ්පාදනය වෙන්නේ තණ්හා කියලා කිව්වේ අර තමන් ඒ ජීවිතය තුළ නැත්තයි සිටේ සම්බන්ධව පවතින කාම පහේ ක්‍රියාකාරීත්වය ඒ කාම වර්ග වලට අයිති ඒ නිමිති නැත්තම් ඒවා සම්බන්ධ වෙන වස්තු හමු වෙනත් එක්කම ඒ කාන්දම නැගිටීම ඒ කාමයේ නැගිටීමයි අර තණ්හා කියලා කිව්වේ ඒක හමුවෙත් එනවා සමගම මේ ශක්තිය නැගිටිනවා ඒකට අපි කියුවා යමු වීම කියලා ඊළඟට නැගි අවදි වුණා වගේම ඒකට නිසි එල්ලයට එල්ලයට යොමු වෙනවා යොමු වෙනකි රති කිය ඇලෙනවා එහි නවතිනවා ඒ තමාට සුදුසු නිමිත්තෙක ක්‍රියාකාරීත්වයට ඒකේ සම්බන්ධතාවය ගන්නවා රාගය කියලා කිව්වේ ඒ කෘත්‍ය අවදි වීම ඇලීම කියන මේ දෙක නිරතුරුව කිරීමට කියනවා රාගය කියලා. එතකොට මේ ක්‍රියාවේ පැවැත්ම තුලින් ඔයකින් කරන්නේ මොකද්ද කිව්වොත් නිෂ්පාදනය කරන්නේ මොකද්ද කිව්වොත් රත් වීම කොයි එකෙන් මතුවේ. ඒ රත් වීමයි ඒ රත් වීම නිෂ්පාදනය වීම නිසා මේ පැවැත්ම නොනවති සිද්ධ වෙන්නේ රත් වීමේ පැවැත්මයි මේ නොනවති සිද්ධ වෙන්නේ පැවැත්ම කිව්වහම මේ සිතේ කියන්නේ රත් වීමේයක් ඒ වේගය යම් තාක් කල්ද හරියට ගිනි සිලුවක් වගේ ඒ සිලුව පවතින්නේ අර ක්‍රියාකාරීත්ව තුනෙනුයි මේ සිලුව මතුවේ ඒ සිලුවටයි අපි හිත කියන්නේ ඒ සිලුවයි නොනවති මේ පවති එතකොට දැන් අපි ගිනි සිලුවක් ගත්තොත් ඉතාම සියුම් පුංචි ගිනි සිලු තියෙන මහා ලොකු ඇවිලෙන විශාල ගිනි ජාලාවක් තියෙන ඉතින් ඔය දෙක අතර නානා ස්වරූප තියෙනවා එතකොට ඒ සිලුව නිවෙන්ට නොදී දැන් ගිනි සිලුවක් නම් ඒක නිවෙන්ට නොදී පවතින්නේ පාංකඩේ තෙලයි තෙලයි වායු වායු තුනේ කාසෙන්ට පාංකඩේ තියෙනවා තෙලුවර පත්වේ ඒකට අවශ්‍ය තෙල එක දිගේ ඇදෙන්න ඕන හුළඟ නිරන්තරයෙන් අවශ්‍ය වෙනවා නැත්තම් දැල්ලෙන්නේ මේ තුනේ කාසු වෙලයි අර ගිනි සිලුව පවත් ඒ වගේම තණ්හා රති රාග කියන මේ තුන නිරන්තරයෙන්ම ක්‍රියා කර ගලයි අර සිත නෙමෙති ගිනි සිලුව මතු ඔන්න එතකොට මේ මෙතන බුදුහාමුදුරුවෝ මේ පෙන්වෙයි ඒ සිලුව ක්‍රියා කරන යම් මූලික හේතු වශයෙන් පෙන්නපු ඒ තණ්හා රති රාග කියන තුන මගේ සිත තුල නැහැ මං අයිතලා අභිභූ කියලා කිව්වේ ඒකයි ඊළඟට තණ්හා රති රාග කියන මේ තුනත් එක්ක වැඩ කරන තව ඒකට යහපත් තව කාරණයක් කොටසක් තියෙනවා ඒකට කියනවා කාම භව විභව කියලා කාම භව විභව කිව්වේ ඒ හැම වෙලේම යමකට යොමු වීමේදී යොමු වීම සිදුවීමටත් යොමු වීමෙන් ගන්න රසය උරන්ඩත් විරස නොවෙන්න වග බලා ගැනීම ඔය තුන අර කියන තණ්හා රති රාග කියන තුනේ තියෙන තවත් අංශ තුනක් කාම භව විභව කියන තොට ඒ කාම භව විභව කියන මේ තුන මේ ජීවිතයේ බුදුහාමුදුරන්ගේ
ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ බුදුහාමුදුරුවන්ට. දැන් කැමැත්තක් කියන එකක් උන්වහන්සේ තුළ නැහැ. ඒකට උන්වහන්සේ සිදු ඒ කැමැති වෙච්ච දෙයින් සිදු කරගන්න දෙයක් නැහැ. ඒ වගේම ඒ තමන්ගේ සිද්ධියට අවහිරකම් වෙනව නවත්තන්න උවමනාවක් වෙන්නේ නැහැ. එතකොට මේ ඔක්කොංගම බුදුහාමුදුරුවෝ පෙන්වීම මොකද්ද? අනාදිමත් කාලයක් මුළුල්ලේ හොයමින් ආපු සැනසිලි අයිතිවාසිකම, ඒ සැනසිල්ලේ හිමිකාරකම, ඒ නොයෙක් නොයෙක් ආකාර දේවල් ප්‍රයෝජනයට ගනිමින් ඒවා පරාජිත ස්වරූපයෙන් අයින් කළා. අන්තිමට ඒ අභ්‍යන්තරෙම මේ කියන தත්ත්වය, මේ අපේක්ෂාවක් මතු කිරීමට හේතු වන දවන ගතිය මම නිවා ගත්තා. එතකොට දැන් අපට පේනවා ඔය කතාවෙන් අපිට මේ අපි අපේක්ෂාවේ කියලා මේ කතා කරන්නේ අපේ දාහය නිවා ගන්න උවමනා කරන දවක්. අපේ දාහය නිවා ගැනීමට උපකාර කළ හැකි උදව්වකුයි අපි මේ ලෝකෙන් හොයන්නේ. ඊළඟට දැන් මේ බුදුහාමුදුරුවෝ ප්‍රකට කිව්වේ මොකද්ද? ඒක කොහෙවත් ලෝකෙන් හොයන්න එපා. හොයලා බෑ. ඒ බුදුහාමුදුරුවෝ ජීවිතය ඇතුළින් මේ දාහය වැඩි වෙන හැටි, ආරම්භ කරන හැටි, පවත්වන හැටි, නැවත නැවත දිගින් දිගට දාහය වර්ධනය වෙන හැටි ඒ රහස හොයලා උන්වහන්සේව ඔක්කොම නැවැත්වෙයි කියලා කිව්වා. ඒක බුදුහාමුදුරන් තුල පවතින අර ආකෘති හැඩයේ එක්තරා කොටසක් ඒ කිව්වේ. සබ්බේපි විදු හමස්මි, සබ්බ විදු හමස්මි කියලා කිව්වා. සියල්ල විද්‍යාත්මකව මම දැනගත්තා. සියල්ල විද්‍යාත්මකව දැනගත්තයි කිව්වහම මේ සාමාන්‍යයෙන් අර කිව් කරුණු ටික කොහෙන්වත් ඉගෙනගෙන කාගෙන්වත් අහගෙන උන්වහන්සේ තණ්හා රති රාග නැවැත්තුවක් නෙවෙයි. උන්වහන්සේ අර කාම භව විභව කියන මේ ක්‍රියාකාරී තුන නැවැත්තුවක් නෙවෙයි. උන්වහන්සේ තමන් වහන්සේගේම උත්සාහයෙන් කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් තමයි උන්වහන්සේට මේ සියල්ල දැනගන්න හම්බෙන්නේ. ඒකට කිව්වා ඒ විද්‍යාව තුලිනී මම මේක දැනගත්තා කියලා. එතකොට දැන් අපි මේ ගැන අපි විමසිලි යොමු වීම යොදන කොටම මෙතන පේනවා බුදුහාමුදුරුවන්ගේ වැඩේ කර ගැනීමට උන්වහන්සේගේ විපරම සෙවීම ගවේෂණය උන්වහන්සේට උදව් වෙලා තියෙනවා. එතකොට දැන් අපි බෞද්ධයෝ, බෞද්ධ වශයෙන් අපි බෞද්ධයෝ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ගෝලයෝ ශ්‍රාවකයෝ කියන හැඟීමයි. ඒ නම අපි කතා කළාට බුදුහාමුදුරුවෝ තමන් වහන්සේගේ වැඩේ කර ගැනීමට විද්‍යාත්මක ක්‍රමය පාවිච්චි කළාට අපට වෙන කිසිම අයිතිවාසිකමක් දැන් පියාගේ දේපළ දරුවන්ට ලැබෙනවා. ඒක සාමාන්‍ය ලෞකික වශයෙන් මේ අපටත් ඒ ලෞකික වශයෙන් ලැබෙන ඒ ස්වરૂපය ඇති දේපළ පියාගෙන් අපට ලැබිලා තියෙනවා. ඒ මොකද්ද? දැන් දරුවන්ට ඉඩකඩම් දෙමව්පියන් තියෙන නම් ඒ දරුවන්ට ඒවා ලැබෙනවා. නමුත් ඉඩම තිබුණට දරුවන්ට ලැබුණට ඒ ඉඩමෙන් ඉඩම විහිං කල්පනා කරලානේ මෑතන් මොන මොන හරි යපෙන්ද පිළිලක් ගදන්න ඕනේ කියලා ඉඩමෙන් ගස් මතු වෙන්නේ නැහැ. යම් පළතුරු මතු වෙන්නේ නැහැ. ආදායම් මතු වෙන්නේ. ඒක පුජ්‍යලයා ඒ ඉඩම ප්‍රයෝජනෙට අරගෙන තමන්ගේ ආදායම තමන්ගේ ජීවන මාර්ගයට සහයක් ලැබෙන ආකාරයයි සහයක් ලැබෙන ආකාරය. ඒක පාවිච්චි කරන තුරු මුදු ඉඩමක් වැඩක් නැති නිදි කුඹ වෙච්ච තුත්‍රි වෙච්ච ඉඩමක් තියෙයි. අන්‍ය වගේ තත්ත්වයක් දැන් අපට ලැබිලා තියෙනවා. අපට බුදුහාමුදුරන්ගෙන් ලැබී යුතු දාය ආදී ලැබිලා තිනවා. උන්වහන්සේ ජීවිතයේ ප්‍රයෝජන ගත්ත පැත්ත
ඒක පැහැදිලිව කියලා තියෙනවා. නමුත් දැන් ඒකෙන් ප්‍රයෝජනය ගැනීමේ ක්‍රමය පාවිච්චි නොකරන නිසා ඒ අයිතිවාසිකමෙන් ප්‍රයෝජන ලැබිලා නැහැ. ඒ ශසය අපිට ලැබිලා නැහැ. අපි ලැබනවා නම් එක්තරා ප්‍රමාණයක් ලැබියයි. එතකොට ඒ ක්‍රියාව බුදුහාමුදුරුවෝ කළා වගේ උන්වහන්සේ වගා කළා. අපිත් මේ වගා කිරීම අප තුලින් කරන්න ඕන. ඒ වගා කරන්න කියන්නේ මොකද්ද? ඒ උන්වහන්සේ ගත්ත ක්‍රියාමාර්ගයෙන් අපි දැනතුරු අපිට කවදාක මේ බේරෙන්න හම්බෙන්නේ නැහැ. මේන් අපිට ප්‍රයෝජන ලබන්න හම්බෙන්නේ. එතකොට අපි මේ කියන තණ්හා රති රාග කාම භව විභව කියන මේ ධර්ම මේ ජීවිතයේ අස්සේ කොයි කොයි වෙලාවරද කොහොමද වැඩ කරන්නේ කියලා බලලා මේක තණ්හාවයි මේ රතියයි මේ රාගයයි මේ කාමයයි මේ භවයයි මේ විභවයයි ආදී වශයෙන් තෝරමි තමන්ම තීරණයක් දැනතුරු තව බාහිර කිසි කෙනෙකුට බෑ මේක අපේ ජීවිතය එක්ක සම්බන්ධ කරවන්න. ඒකට සාක්ෂියක් බුදුහාමුදුරුවෝ වදාරනවා මම සියල්ල අත්හැරියා. කොහොමද අත්හැරියේ? මම විද්‍යාත්මකව මේක පරීක්ෂණ පවත්තලා ගත්ත දැනීම උදයි කළේ. එතකොට ඒක එක්කෙනෙකුට හිමි වෙච්ච එකක්. ඒ අයිතිවාසිකම තනි තනි එක එක්කෙනා තම තමන්ගේ පුළුවන් කාර්යකමින් කරන්න ඕන. අන්නේ අයිතිවාසිකම අර බෞද්ධයන් වශයෙන් ගාගන්න උන්වහන්සේ ක්‍රමය පෙන්නවා මෙතන. ඊළඟට සබ්බේසු ධම්මේසු අනුපලිට්ඨෝ කිව්වා. සබ්බේසු ධම්මේසු අනුපලිට්ඨෝ මේ පෙන්නන්නේ මොකක්ද? ඒ තමන්ගේ ජීවිතයේ සසර ගමන් කරන අතර නානා ආකාරවල දුක් දුන්නා වූ නානා ආකාරවල එතකොට අර ජීවිතයගේ පැවැත්ම තියෙන නිසා ඕන දුකක් දෙන්න පුළුවන් මේ ලෝකෙන් ලැබෙන ඕන දුකක් ලබන්න අරය ගොදුරු වෙච්ච වස්තුවක් දැන් කැලේ වැටිච්ච පුජ්‍යලයා කැලේ බුලාවට පත් වෙලා අතරමං වෙච්ච පුජ්‍යලයා කොටි එකයිද වල හැක්කයිද සර්පේ දෂ්ට කරයි ගහක් කඩාවැටි මුකුත් දන්නේ නැහැ ඉතින් එයා ඉන්නවා ඉන්නේ කැලේ ඉන්නකන් ඒ වට ගොදුරු වෙන්න සුදුස්සෙක් වෙලා යා ඉන්නේ අන්න ඒ වගේ අපිට මේ ජීවිතේ ඔවාසේ මේ පැවැත්ම ගෙනියන්නේ ඒ පැවැත්ම ගෙනියන එව්වා ඔක්කොන්න මූලික වුණ කරුණු අර අපි මතක් කරමු කරුණු වල ඇතුළත් වෙනවා එතකොට ඒකෙන් බේරෙන්න පරීක්ෂණ බවත්තල තම තමන් ඒකෙන් බේරෙන්න ඕනේ කියලා අපි විස්තරේ ඉදිරිපත් කළා ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ පරීක්ෂණේ පැවැත්වට පස්සේ ඒ පරීක්ෂණ සාර්ථක වූ බව එයින් උන්වහන්සේ පරාජය වුණේ නැහැ නියම ඵලය ලැබූ බව පෙන්වන ලකුණක් කියනවා සබ්බේසු ධම්මේසු අනුපලිතෝ කිසිම ධර්මයක් කෙරෙහි මගේ සිත කිසිම ධර්මයක් කෙරෙහි කිසිම ඇලීමක් නැත්තම් සම්බන්ධ වීමක් නැත්තම් ඒක නැතුව බැරි කියන එකක් මුකුත් නොතිබු ඉතුරු වුණේ නැහැ. ඕ මේ ලෝකේ අප්‍රමාණ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙන. ඒ එකක් ගැනවත් මගේ සිතේ ඇලීමක් කියන නාම මාත්‍රයක් නෑ. මේ ඇලීමේ කියන්නේ මොකක්ද? යම් තාක්ද අපි හොඳය නරකය කියා මේ ලෝකෙ විග්‍රහ කරන්නේ ඒ තාක්කේ ඇලීමයි ඒ පෙන්න මමත් එහෙමයි මේ අයත් එහෙමයි. නමුත් අර කියන උත්තරීතර ශ්‍රේෂ්ඨ දියුණුව ලැබපු දාට මේ ලෝක ධාතේ හොඳයි කියන්නේ දෙයක්වත් නෑ නරකයි කියන්නේ. හොඳයි කිව්වේ කාම භවයේ උඩයි නරකයි කිව්වේ විභවය කියන එක උඩයි. ඒ මොකද? මත සැප ගැනීමට මේක හොඳයි.
ඒකට ඉදිරි දෙන ඔක්කොම නරකයි අපි විග්‍රහ කළොත් මේ ලෝකේ අපි හොඳයි නරක කියන ඒවා අර කාම භව විභව කියන තුන උඩ ගමන් කරන තීරණ බව නුවන් තීරණ තීරණ අතේරු කරන්න පුළුවන් වටා ගන්න එහෙමනම් මේ ලෝකේ හොඳ හේතුත් නැහැ नरके एवा ये वस्तुंगे स्वभावयां हर वेन हुदक को नरक तमंदे वेन तमंदे हुंद हो नरक वेन्नी तमालंग क्रिया करन अहितकर क्रिया स्वरूप पमनाय तमालंग तीन सिद्धियक पमनाय हुंद हो नरक वेन्नी वेन किसवक नरक वेन्नी नाय तमंगे हित गिनियं करन्ने रत करन्ने में सामान्य पुंची गिनिशिलुवा महाजालावक बावड पत करन्ने में कियन काम पव विभाव कियन में क्रियाकार तुनाई तो कट ए तुन नवत्त गैनीमट बाहिर लोके पिरिबंतो सित वैद करन तत्ते नवत्तान्ने तत्वत्म विद्यात्मक परीक्षण कर्णकोट एक सार्थक अन्े अरकियन लोकीय धर्म शिशुवाक्य सीताल चिते नी मम तमंगे जीवन पेन लक्षण इतकोट दपटे बुधहांधु इधा कथा कर मट्टम पैदा की गंड बै एक आपी पीली गांड नमुत आपी तेरुं गांड होने अपे माप के मिम यम तागदा आपी यमक करे ही अली मुझे ने ए ताकल आपी दुख की निंद अनिवार्य म तीरने विचाय बाव तो दमित महत्व एक माय क्यों मैं अत्तरिंद बजदीवल गुड़ा तीने ये वो खावदारी अत्तरिंद අත්තරින ශක්තිය එනකන් අත්තරින්න බැරි එක අපි පිළිගන්න ඕන ඒ ශක්තිය හැදිලා හැදිච්ච දාට ඒ අත් හැදිච්ච බව පෙන්වන්නේ කොහොමද ඒ හොඳක් පේන්නේත් නැහැ නරකක් පේන්නේ හොඳ පුතෙකුත් නැහැ නරක පුතෙකුත් හොඳ මිනිහෙක් නැහැ නරක මිනිහෙක් නැහැ හොඳ යක් මේ ලෝකෙම යට පේන්නේ නැහැ නරක දෙයක් පේන්නේ යම් යම් වස්තු යම් යම් පුද්ගලයෝ ඒ ජීවීන් ඉන්න ඒවා ඒ හැඩ තිනවා ඒවා එකකවත් තමන්ට ඇති හොඳක් හෝ නරකක් නෑ දැන් සර්වයා අපි දෂ්ට කරමු ඒ සර්පයාගේ දෂ්ට කිරීම නරක සර්පයාගේ නරකක්ද නැහැ සර්පයාගේ හැටිම ඒකයි අද සර්පයයි දෂ්ට කළා නම් අපේ වර්ධි ඒක ඒකගේ ඇඟ උඩ දඟලුවා පෑගුවා ෂේ නැත්තම් ළඟින් ගියා अलीमा ඒ ඇලිම නැති වෙනකොට සම්බන්ජුනෝ න සම්බන්ජු බෝ එතන බුදුහාමුදුරු පෙන්නනවා මගේ ළඟ මුකුත් නැහැ කියලා දැන් තමන් වහන්සේ ළඟ මුකුත් ඒ මොකද්ද තමන් ළඟ මුකුත් තමන් වහන්සේ ගාව මුකුත් නැති කියලා කිව්වේ උන්වහන්සේට අයිති एक यानी महाधर्म गांभीर धर्म पदें स्थान दम उन्हां से आई थी मे पैवत मे मुकुत में आई थी अकेत कने अपनी मे सटंग करन आई थी सार्थ करन मे हेम दंगलीला उन्हां से अर स्वरूप पशुकर्मी आप उन्हां से गे तीर में पेन्न नवा मगे मुकुत में चलने इतने की भी ये लावे उन्ना हमसे चिवर अप्पेरोला ये वागे ये म खुदा लक्षण जकुम कालू
එවගේ සෞම්‍ය පෙනුමක් ඇති සිරුරක් ඇතුව අසුරක් අනුව්‍යංජන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මංගල ලක්ෂණ 211 මේ ගොඩාක් තිබුණා ඒ ඔක්කොම ලෝකෙ මවිත කරවන එවුවා නමුත් උන්වහන්සේ කියනවා මෙතන මගේ මුකුත් නැහැ මෙතන මුකුත් නැහැ කිව්වා ඒ නැති කිව්වේ තමන්ගේ මුකුත් නැහැ ඒ කිව්වේ අනාත්මය පිළිබඳව හැඟීමක් ඉස්සර දැම්මා ඒ අනාත්මය පිළිබඳව හැඟීම ඉස්සර දැම්මේ අර සියල්ල තේරුම් ගත්තට පස්සේ අර කියන අධ්‍යාපන මාර්ගයේ ඔස්සේ ගමන් කරන පුද්ගලයාට අවසානට එන තීරණයක් ඔය මගේ කියන්නේ මුකුත් නෑ මේ වස්තුව ගොනු වෙලා තියෙනවා ඒවා මගේ නෙවෙයි ඒ වස්තුවේ කොටස් එතකොට දැන් මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 81 ව්‍යංජන මංගල ලක්ෂණ මේ ඔක්කොම මොනවද ඒ වස්තුව කාලාන්තරයක් තිස්සේ කිලුට වෙවි කිලුට ගොඩේ දඟලනකොට මේ ඔක්කොම තිබුණේ නෑ මේකක්වත් තිබුණේ एक उक्कमर दुद्धेन स्वरूपयं सुद्ध वेदि आयिंगेन कोट सुद्ध वेन कोट पिरिसिदु वेन कोट मतु वेन लकुनु तमाय अर असुवानु व्यंजन पुरुष लक्षण मंगल मे उक्कोम अर सुद्ध वस्तु पिरिसिदु वेन कोट मतु वेन एव न मलकड गाच्च रामताली උඩින් මේවා වෙනවා තිබුණා ඒක අර කට්ටකින් ඇදලා වුණාම ඇතුලේ තියෙනවා රත්තරන් ගැටි ඒක එලිදරව වෙනවා ඒ වගේ අපිත් ජීවිතේ ඔය කිර කිලුට වලින් ගහන වෙලා තියෙන ජීවිතේ රම්තරියට මේ කූරකින් හීරුවා වගේ අපි ටිකක් කූරලා බැලුවොත් ජීවිතය ඇස්සේ ඔය ඔය දිස්නේ එනවා යටි ඒ දිස්නේ එන්නේ සිතමයි ඒ මොකද්ද යට පේනවා මේකේ ඇතුලේ මෙහිම වටිනාකමක් තියෙනවා ඒක නිසා ඒක අවස්සන් ඕනේ කියලා හිතක් පහළ වෙනවා ඒ හැඟීම් ජීවිතයක සම්බන්ධ කරගන්න මේ මේ ස්වરૂප ඔස්සේ තමන්ගේ සිතුවිලි ගමන් කරවන්න ඕනේ ඒකයි මේ පෙන්න ඒ ගමන් කරන බුද්ධයාගේ සිතුවිලි වල शुद्ध स्वरूप लक्षण मग अनुकट पार हरी देखिए मग सलकुनी कुछ पैदे मट वेड बार वेला मुखद मे दुख निधासी मट मे तयंकर संपूर्ण जीवित उपका මේ කියන පුදුම එළවන ජීවිත රටාව මේ හැඩය මේ සෝභමානකම මේ ආදී සියල්ලම නිදහස් ජීවිතයකින් ඉදිරිපත් කරන ලක්ෂණය සියල්ල නිදහස් වුණාට පස්සේ මේක එන්නේ නැත්තම් එක මූණ පුදුට පුපුර හැලියන් පුදුට වෙච්ච ගතියකින් යුක්ත නිතර කල්පනා කරන්නේ ඒ මුකද්දේ පෙන්වන්නේ
නිදහසක් තාම නැහැ කිය. මහා වැඩ ගොඩක් මේක ඇස්සේ තිනවා පිච්චෙනවා මාව. පිච්චීම මං කොහොමද බේරෙන්නේ කියනකොට තමයි අර නානාකාරවල විලාසමත් වෙන්නේ. දැන් මේ බුදුහාමුදුරුවෝ මේ අවස්ථාවේ පෙන්නනවා ඒ ඔක්කොම අයින් වෙලා මේ තරම් පුබුදු ගතියක් ආවේ මට කිසිම වැඩක්ම ඇලඟ නැහැ. ඔක්කොම ඉවරයි. සම්පූර්ණයෙන්ම නිදහස්. නිදහස තමයි මෙතන පෙන්වන්නේ. එතකොට ඒ නිදහස ලැබුණේ අර කියන මාර්ගයවිල්ලා ඔය කියන සල්කුණු ජීවිතය ඇතුළේ වද්දුණාට පස්සේ දැන් මම කිසිම වැඩක් නැහැ මට. මම නිකන් නිදහස් පුජ්‍යලි. මේ ඔක්කොම කරගත්තේ කොහොමද? සයන් අභිඥාය. ඔව්. සයන් අභිඥාය. මේ කවුරුත් මට කොල්ල දුන්නේ නැහැ. කිසිමෙක් මට මේක දුව දුන්නේත් නැහැ. ඔක්කොම විරුද්ධකම් කළා මේ මහා පෘථිවිය මේ අවට සියල්ල මේ ඔක්කොන්ට විරුද්ධ වුණා. විරුද්ධ වුණා මිස සහය වෙච්ච කෙනෙක් නැහැ. සහය වෙච්ච කෙනෙක් නැහැ. ඉතල කෙනෙක් කියන්න පුළුවන් සුජාතාව කිරිබිඳු දුන්නා නේද බුදු වෙන්නේ. ඒ බුදුහාමුදුරන් සහයට නෙමෙයි සුජාතාවගේ වැඩක් කරගන්න බෝසතාණන් උදව් කරගත්තා. ඒකයි දෙන් සිද්ධ වුණේ. කිසි කෙනෙකුගේ සහය. මේක මමයි තමන් වහන්සේගේම ස්වකීය ශක්තියෙන් මමමයි මේක සම්පූර්ණ සාධක. දැනගත්තේ තේරුම් ගත්තේ වටහාගෙන ප්‍රතිඵල භුක්ති විඳින මමයි. ඒක නිසා උපක ආජීවක උපකය මම කාට මගේ ගුරුවරයෙක් කියන්නේ මට වඩා උසස් අහවලාය මං එයාට වැඳී සිටී කියලා කාමද මං තෝරගන්නේ. ඒක කිසි කෙනෙක් මට පෙන්නන්න නැහැ. මමයි මගේ වැඩේ කරගත්තේ. ඒක නිසා මගේ ගුරුවරයෙක් එහෙම කිව්වෙත් නැහැ කියලා තමයි උපක ආජීවක පිළිතුරු දුන්නේ. එතකොට මේෙන් පෙන්නන්නේ ඔය ආජීවක යන ගමන එකයි බුදුමන්තුම කතා කළේ ආජීවක කතා කළේ බුදුහාමුදුරුවෝ ගැන. බුදුහාමුදුරුවෝ හොඳටම තේරුම් ගත්ත මේ ඉන පුජ්‍යලයා මේ විදිහේ අක්‍රතබ්බේකට පත් වෙච්ච යනේර මං නැති එයාට සනසිල් සොයන පුජ්‍යලී සේක නිසා මෙයාට ඕන මේකයි. මෙයා හිතයි කවදායි එවලෙම ප්‍රයෝජන නොගත්තට මෙයා හිතයි කියන හැඟීමට ඒක ඉදිරිපත් කළා. ඇත්ත වශයෙන්ම මේ උපකා ජීවක ගියා. ගිය කොහොමද? අවස්ථාව පැමිණි විට ඔබ වහන්සේව හම්බෙන්න මං එනවා කියලා. ඒකයි නිගමන. අවස්ථාව පැමිණි විට කියලා මේ මිනිසයාගෙන් කිව්වේ මොකද? තාම බුදු පියාණන් වහන්සේගත් මඟ ගමන් කිරීම ප්‍රයෝජන ලැබීම තරම් සුදුසු පැහිච්ච ගතිය එයාගව නැති නිසා ඒ එයා එවකට තමන්ගේ සිත තිබිච්ච මට්ටමේ පිළිතුරුකුයි අර ගොට්ටා උපක නෙවේ ඒ කිව්වේ. يعني උපක තමයි කට පාවිච්චි කළ නමුත් අර ඇතුලේ තියෙන ජී එක්තරා ධර්ම ස්වરૂපයක බලපෑමක් ඒ ඉස්සරහට දැම්මේ. අපි කවුරුත් එහෙමයි. මේ කතා කරන හැම වචනයකම ක්‍රියාවකම ඒ ධර්ම ස්වરૂප තමයි පෙන්වන්නේ. මේ මිනිස්සයා ඒ ගමන ගිහිල්ලා තමන් ඒ කැලේ වැද්දෙකුගේ දුවණියක් කරන්න පාවගෙන අන්තිමට මහා කරදරයට පත් වෙලා එතනුත් එළවල ආපහු තමයි බුදුහාමුදුරු ආවට. ඒකේ සාරාංශය. තොරි දැන් මේකෙන් අපි අද දවසේ අපි සිතත් එක්ක කතා කරන දවසක් වශයෙන් වෙන් කරපු දවසක්. එතකොට මේකෙන් සෑම එකක්ම සිතෙන් අහන ප්‍රශ්නයි විතර තියෙන්නේ. මොකද්ද සිතෙන් අහන ප්‍රශ්න කිව්වේ? අර පරීක්ෂණයේදී එයා දැනගන්න ඕනේ ඇයි මං මේකට මේ විදිහේ ශෝක වෙන්නේ? ඇයි මං මේකට විරුද්ධ වෙන්නේ? ඇයි මේකත් එක්ක මං මෙච්චර ඇලෙන්නේ? මේ ඔක්කොම සිතෙන් අපිචින් ඇසීස් ප්‍රශ්න. ඒකට පිළිතුරු සියල්ලම මේ කාරණාවලින් පෙන්නවා. ඒක නිසා ඒ සියල්ලකෙදෙම
ඔක්කොම ගොනු වෙලා එන්නේ අර සිත බැඳෙන ගතිය නැවතීම. එතකොට මේ ධර්මය අර ආජීවකට යමක් හිතලා අන්තිමට බුදු පියාණන් වහන්සේ ළඟ තැවිටි. උන්වහන්සේගේ ජීවන රටාවෙන් ප්‍රයෝජනය ගැනීමට ලැබුණා. ඉතින් මේක අද මේ විස්තර වුණේ ඒ විස්තර කරපු කරුණු දැනගෙන මේ ඇටත් යහපතක් වෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. දැන් ඉතින් මේ කතාවේ ඒ ගාථාවටයි විස්තර අවසානයි. දැන් ඉතින් ඕන ප්‍රශ්නයක් ආට. මට ඇහුන්නේ නැහැ මොකද්ද කියන්නේ. අර සෑදලේ දාලා තෝල් ලකින් ඇද්දාම එනවා. ඒක ඇද්දේ බෝසතාණෝ. නැත්නම් අස්සයා ඉන්නේ අස්සයාත් එතෙන් නෑලු බුදිය ගන්න. ඒකද කවුරු සහය වුණේ නෑ. බෝසතාණෝ සහයට ගත්තා. ප්‍රයෝජනෙට ගත්තා. කවුරු සහය වෙලා. ඈ කොටියා ඒ කොටියා කඩට පැන්නේ තමන් වහන්සේගේ චිත්ත තත්ත්වය ඈ කොයිතරම් දුරට ජීවුණු මට්ටමක පවතිනවද කියලා බලන්න මේ තාඩන පීඩන කරදර සියුල් දේවල් එක්ක ධ්‍යාන මට්ටම පවත්වන්න පුළුවන් කියලා බලන්න කොටියව සහයට ගත්ත මේ බොසතා ඒක තමන්ගේ පරීක්ෂණය කරගන්න අර සතාගෙන් නැත්තම් මේ අපේ බෝධිසත්වයේ පැන්නේ කන්න හොඳ නෑ කියලා හිතන් එයා සතායින් වෙයි කියලා හිතන් නෙමෙයි හොඳටම දන්න කොටියට එන්න බෑ උඩට කොටිය හිටියේ මහා පාතාලේ ඒ නැත්තම් වේලපහින් ඇවිල්ලා කනවා එතන එලා භාවනා කර කර නීති කනවා නමුත් කොටියට යන එනමන්නේ කියලා ඉතින් කොටියට ඇවිල්ලා කන්න පුළුවන් තැනක නෙමෙයි ඉති ඒක නිසා මෙයා බැන්නේ. ඉතින් අනිත් පැත්තෙන් එනකන් හිටියේ ඒ විදි කවුද දන්නේ? එතකොට බෝසතාණෝ මේ අනුන්ගේ උදව් බලාපොරොත්තු වෙච්ච කෙනෙක් නේද? ඒක පැනපු එකෙන් පේන අනුන්ගේ උදව් නෙවෙයි තමන් තමන්ගේ උදව්. තමන්ගේ ප්‍රයෝජනෙට ගන්න. තමන්මයි ඒක ප්‍රයෝජනෙට ගත්තා. බුදුරජාණන් වහන්සේට මානසික මට්ටම ගොඩනගා ගන්න අවස්ථාවේ ලෝකීය දේවල් විරුද්ධ වුණා. ලෝකයේ තිබිච්ච සියලු දේවල් නැත්නම් තීන දේවල් අපේ යහපත සඳහා ප්‍රයෝජනයට ගන්න ඕනේ කිව්වේ අපි කරගන්න ඕන වැඩක්. ඒක ලෝකයේ තියෙන කිසිම දෙයක් පුජ්‍යලයක්වත් අපේ වැඩේට අපට සහාය වෙන්නේ එලාට පුළුවන් කමකුත් නැහැ සහාය වෙන්නෙත් නැහැ මොකද ඒ මනුස්සයාගේ වැඩක් තියෙන නිසා. ඒතර දැන් ලෝකයේ සියල්ල බුද්ධත්වයේ ලැබෙන වෙලාවේ විරුද්ධ වුණයි කිව්වේ ඒවැ ස්වභාවයන් මේ බුද්ධත්වයේ ලැබීමේ ක්‍රියාවට කිසිම එකඟකමක් නැහැ. එකඟකමක් නැති නිසා උන්වහන්සේට සිද්ධ වුණා ඒවා පරාජය වෙන තැනට තමන්ගේ ශක්තිය හදාන්න. එතකොට ඒකත් උන්වහන්සේ කරගත්ත වැඩක් නිසා ලෝකේ කවුරුත් මුකුත් කළේ නැහැ. අපි ගන්න ඕන ලෝකේ වැඩ කන්ත කස්සයවත් ගෙන්න ගත්ත මිසක් අස්සයාගෙන දැන් බුදු වෙන දවසේ නේද යමු යම් කියලා හින ලෑස්ති වෙන විදිහට එනවා මේ ඔබ බල බල ඉඳලා හරියන්නේ නැහැ මේ කියලා කන්ත කස්සයා කිව්වෙත් නැහැ චන්නමත්ය කිව්වා
චන්නමාත්‍යත් බලා ඉන්නවා මේ මොනවද දැන් මේ කරන්නේ යන්නේ දුසමා අරන්ත්‍යක් තියෙනවා මේ යන්න අදහස් තියෙනයි කියලා එයාත් කරේ කියන්නේකොට චන්න මේ වරින් අර අස්ස වරන් වරින් කොහෙද නැතුව මේ අර කංකෙන්දි ගියේ නෑ එතකොට එයා වැඩකාරයා ඒ ඇමැත්තයා එයා ගෙන්න ඕන කිසක් කොතනක්වත් ඒකෙන් පෙන්නේ මොකක්ද කිසි කෙනෙක් කිසිවක සහයක් බලාපොරොත්තු වෙන්න එපා තමන්ගේ සහය විස වෙන කිසිවක් ගන්න අසර දැන් අපි අසරණයෙකුට පිහිට වෙන එයාගේ අසරණ සත්‍ය දැකලා එතකොට අවසර අපි දැන් අපි ඉන්න මානසික මට්ටමේ අපි යාට හුදු අනුකම්පාවෙන්මයි ඒක කරන්නේ අසර දැන් මේ ක්‍රමයේ යටතේ අපි අනුන්ට උපකාරයක් කිරීමක් නෙමෙයි මේ කරන්නේ ඒ ආයාසයෙන් තමන්ට උපකාරයක් කරගන්න වෙනවා ඇත්තත් එහෙමයි ලෝකයේ ඔක්කොම තවත් කෙනෙක් තවත් කෙනෙකුට කොල්ල නැහැ ඒක ඒ පුජ්‍යලයා උදව් කරගෙන තමන්ගේ වැඩේ කරගෙන තිනවා ඒකයි දැන් ඔන්න හිඟනමිණියෙක් යනවා දැන් මේ මිනිස්යාගේ ඒ හිඟනමිණිය හම්පුවාම මොකද උඹට රස්සාව කන්න බැරි උඹටත් එක්ක මං හවුලෙ හම්බු කරලා නැහැ බලෙන් යන්න කියන්නේ යම් කිසි කෙනෙක් ඒ මට්ටමට වුමනා කරන මිනිහට අර අනුකම්පාවක දෙන ධර්ම ශක්තිය මෙලඟ නැහැ ඒක නිසානේ එතකොට මේ ධර්ම ශක්තිය පොඩ්ඩක් ඕක තියෙනවනම් අනිත් අසරණ මිනිහා නැතිකමයි මේ කියන්නේ එයාගේ රස්සාවෙන් මට කමක් නැහැ මට පුළුවන් ඉතින් මේ මිනිස්සාව සනසන්න ඕන කියලා හිතෙන්නේ ඉස්සර අතීතේ එහෙම කළ පුරුද්ද නිසා මේ වෙලාවේදීත් ඒක අදහස ගන්න යාට ලෙහෙසි වුණා ලෙහෙසි වුණ නිසා එයා ඒක කළා කරනකොට අර අදහස අර ගතිය වර්ධනය වුණා එයා ගනුමින් උදව් කරගෙන එයාගේ යහපතට යමක් කරගත් එකයි කළේ හුතයි ඕක නොදැන ඒක නොදැන යම් කිසි කෙනෙක් නිකන් දෙද්ද කොහෙද එනවා ඔන්නේ කීයක් අද්දීලා එළවලු දානෝ මියා කියලා කිව්ව හැටි ඒ මොකක්ද යා කළේ එයාට අනර්ථයක් කරගත්තා මොකද අනර්ථේ එවැනි කෙනෙකුගෙන් උපකාර කරගෙන තමන්ගේ මානසික වටිනාපැත්ත අවදි කරගන්න තිබිච්ච අවස්ථාවක ඒක ඔක්කොම පැත්තක දාලා නොවටිනා පැත්තක් මේ අවදි කරගත්තා එවන්නන්ට විරුද්ධ වෙන්න අර සල්ලි දීලා ඒක එයා විරුද්ධ කෝ කාලකන්ණි එක්ක මොහොම තමයි හැමදාම රිංගන මෙතන කියමින් තමයි අර දෙන්නේ හිතේ දෙයා නරකක් එයා දිනු කරගත්ත ඒක නිසා කවදා හරි ඒක අනිත් පැත්තට හරව ගන්න තුරු ඔයාට अरे अनु विजन दुख से अल्लाह माई थी अब सर तन्हा प्रति कार्य निरायासेन आपे किते ऐतिहन दामदा अब सर किसी में बालकामन नहीं तो आपे मेरे बैठे रहने किसी में रहने एक पार ऐतिहन दिया एक ही में ये लेकर डैम आपे इन मार्ट मानसिक मार्ट में इलेगे ना अब सर वो का पालन पालन ये कराने पुलवान බුද්ධජනන් වහන්සේගේ ඉගැන්වීම් ක්‍රමයේ යටතේ පුළුවන් එක්තරා මට්ටමකටවත් අපිට මේක සමනය කරගන්න. ඔව් අර බලාපොරොත්තු දැන් අපි වගේ අය තමයි ඔක්කොම කලේ. දැන් අපිට වඩා මේ විශේෂ ශාරීරික කොටස් කාටවත් තිබුණේ නැහැ. බෝසතාණුත් අපි වගේ කෙනෙක්. එනේ උන්වහන්සේ ඒ අවස්ථාවල්දී ඒ තමන්ගෙන් සිද්ධ වෙන වරද හොය හොයා ඒක අඩු කරපු ගැයාමට උන්නාන්සේ කලේ මොකද්ද මේ බලාපොරොත්තු අයින් කරපිට අන්නේ කරනකොට අපිට පුළුවන් ඉතින් දැන් එක පාට ඔක්කොම කරන්න බෑ දින්ගෙන් දින්ග කරමින් ජීවුනු කරගන්න ඕන ආසර මට තව එක කරුණක් තේරුන්නේ ඔබ වහන්සේගේ දේශනේ දැන් අද සිල්ුවක් ගැන ඔබ වහන්සේගෙන් අවසර ලැබුණා ඒ කියන්නේ මේ හිතක් පහ වෙනවා කියලා ආසර කොහොමද මේ ක්‍රියාකාරීත්වය එතන ඇති වෙන්නේ ඔව් පහළ වෙන ක්‍රියාකාරීත්වය අර ගිනිගල් කියලා જાතියක් තියෙනවනේ ගිනිගල්ට මේ තට්ටු කරපුව හැටි ගින්දර වාතිය නිකන් පණු ගලට තට්ටු කරපුව හැටි නිකන් ජොක් ගාන නිකන් කැඩලා ඒ වගේ අපේ හදවතේ තියෙනවා රසායන මේ පරමාණු ශක්තිය ඒවායේ බොහොම සැර කාන්දම් ශක්තිය තියෙනවා ඒ කාන්දම් ශක්තිය තියෙන විද්‍යුත් පදනං කරගෙන විද්‍යුත් හැදෙන්නේ තාප ශක්තිය එතකොට මොකක් හරි ගැටිච්ච හැටියේ ඒ ගැටුමත් එක්ක මේ වේගය ක්‍රියා කළා අන්න මෙතනත් ඒ රත් වීම තියෙනවා ඒ රත් වීම තියෙනවා සිල්ව කියලා කිව්වේ
හැම වෙලේම ඇතුලේ තියෙන ඒ ගිනිකාරකම් මතුකන ශක්තිය. ඔය දැන් යම් කිසි කෙනෙක් සම්පූර්ණයෙන්ම ඒ සිලුව නිවුවා නිවණේ කියලා කියන්නේ මොකද්ද? ඒ පත්වෙන ශක්තිය. පත්වෙන ශක්තිය නිෂ්පාදනය කරන අර කාන්දම නැත්නම් කාම ශක්තිය සම්පූර්ණයෙන්ම එලා නිවාදාන. ඒකට කියනවා නිවන කියලා. ඒ නිවාදාන එක නිවන්නේ කොහොමද? අර නිරන්තරයෙන් පත්වෙන පත්වීමට උපකාර වෙන කාන්දම නැති කිරීම. කාන්දම නැති වුණාට පස්සේ අර සිලුවේ පරණ රත්ති වෙයිසක් අර සිලුවේ අර කියන පවතින ශක්තිය නැහැ. අර අර පත්වෙමින් තිබිච්ච එක හිමින් හිමින් නිවෙන්න ඕන. දැන් පාංක දෙයක තෙල් අස්කලත් ඒක නිවෙන්නේ හිමින් හිමින්. අන්නේ හිමින් හිමින් නිවීම තමයි පිරිණ පරිනිර්වාණය දක්වා යන්නේ. එතකොට ඒ සිලුවේ කිව්වේ ඒ ගින්දර සත්‍යම තියෙන්නේ මේ වගේ පහන් සිලුවක් කහපාටට එන්නේ නැහැ. රත් වීමයි ඒ සිලුවේ කියලා කිව්වේ. බයි එච්චර වෙන්නේ නැති. හොඳයි පින්නතුනි ඔන්න ඒ ප්‍රශ්නක් වලිනුත් වැඩි පැහැදිලිකමක් ඇති වුණා. ඉතින් ජීවිතයේ බොහොම කිට්ටු කාලයකින් අවසන් වෙන එකක් අපට අවුරුදු දහස් ගණන් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. එම නිසා මේ කාරණා මේ බෞද්ධයන් වශයෙන් වාසනාවන්තකම උඩ බෞද්ධයන් වීමේ වාසනාවන්තකම උඩ මෙයාට මේක දැනගන්න ලැබුණා වගේ ප්‍රයෝජනය ගැනීමට කවුරුත් උත්සාහවත් වෙන්න ඕන. ඒකට දැන් ඉදිරි කාලේ සුළු වෙලාවක් භාවනා කිරීමට තමයි යෙදෙන්න තියෙන්නේ. එතකොට ඒ භාවනා යෙදීමේ යෙදෙන අය ඒකේ යෙදෙනවා ඇති ඉඩක් නැති අය හිමි ශබ්ද නොකර එයක් සතුට කෙනෙකුට යන්න අවසර තියෙනවා. මේ නිසා දැන් කවුරු භාවනාවට ලෑස්ති වෙන්න මේ භාවනාව පිළිබඳව සිතමින් දැන් කවුරුත් මේ ආකාරයෙන් ඒ ආරම්භය ඇති කරනවා. කද්ද අප විසින් මේ කරන්න යන්නා උදාර ක්‍රියාව දෙස බලන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අපාපය සුකරන්නා වූ ස්ථානවලටත් අධිගෘහ ශ්‍රීමති දිවිරාජ සමූහයාද නමින් නැසීමේ පරලෝකයේ මෞපියාදී ඥාති වර්ගයාද බොහෝත පින්මුතුන්ද ලෝසතුන්ද අපේ මේ උදාර ක්‍රියාවට සහකාරය වෙත්තා. අප පුරන්නා මේ ධර්ම ශක්තිය සමටමත් අපටත් එකසේ නිවන් අවබෝධයට හේතු වේවායි සිතයි සිතකරන් කවුරු සාදු කියලා භාවනාව ආරම්භ